சிரஸ் FM தர்மாசனிய சமந்த சக்கவாலேசு அத்ரா கத்ந்து தேவதா சத்தம்மங் முனி ராஜத்ஸ் சுனந்து சக்க மொக்கதங் ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදප්පත් චයා අවිජ්ජාතිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සූත්‍රාන්ත පිටකේ අංගුත්තර නිකායේ සඳහන් වන අවිජ්ජා සූත්‍රය. පින්නතුනි අපි හැමෝම දන්නවා මේ අනවරාග්‍ර සංසාරේ කෙලවරක් නැති සංසාරේ අපි හැම කෙනෙක්ම ඉපදීපදි මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ මේ ගමනට ප්‍රධානම හේතුව තමයි අවිද්‍යාව හැබැයි මේ අවිද්‍යාවේ ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ මෙන්න මෙතනින් අවිද්‍යාව පටන් ගත්තා කියලා එහෙම ආරම්භක කෙලවරක් මේ අවිද්‍යාවේ හොයන්න පුළුවන් කමක් නැහැ එහෙමනම් මේ දීර්ඝ ගමනට ප්‍රධානම හේතුව තමයි මේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධය. දුක පිළිබඳව තියෙන අනවබෝධය, ඒ වගේම දුකට හේතුව පිළිබඳව තියෙන අනවබෝධය, ඒ වගේම නිවන පිළිබඳව තියෙන අනවබෝධය වැඩි හේතු මාර්ග පිළිබඳව තියෙන අනවබෝධයට තමයි ඇත්තටම කොටින්ම කිව්වොත් අවිද්‍යාව කියලා කියන්නේ. පින්නතුනි අවිද්‍යාවෙන් තමයි අවිජ්ජා නිපත tangvara. කෙනෙක් පහළටම ඇදලා දාන ප්‍රධානම දේ තමයි අවිද්‍යාව. කියන්නේ අවීචි මහා නරකයටම ගෙනියන ප්‍රධාන බලවේගය තමයි අවිද්‍යාව. හැබැයි කෙනෙක් උඩට මුස්සලා තියෙන ප්‍රධානම දේ තමයි විද්‍යාව. විද්‍යා උප්පතතං සෙට්ටා. කෙනෙක් මිනිස්සෙක් හැටියට ලෞකික සම්පත් අතුරෙන් සක්විති රාජ්‍ය සම්පත්ය ලැබලා දෙන්නෙත් විද්‍යාවෙන්. ලෝකෝත්තර පැත්තෙන් බැලුවොත් ලෞතුරා බුද්ධ රාජ්‍යයට ගෙනියන්නෙත් මේ විද්‍යාවෙන්. එහෙමනම් දැන් හැමෝටම තේරෙනවා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සකස් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ අවිද්‍යාව. දැන් අපි හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. ඒ වගේ මහලු වෙනවා. මරණයටපත් වෙනවා. අනේක විද දුක්ඛ දෝමනස්යන්ට ගොදුරු වෙනවා. ඇයි අපට මෙහෙම වුනේ? අපට මෙහෙම වුනේ පින්නතුනි මරණයට මුහුණ දෙන්න සිද්ධ වුනේ. ලෙඩ වෙන්න සිද්ධ වුනේ, මහලු වෙන්න සිද්ධ වුනේ ඉපදිච්ච නිසානේ. ඉපදුන් නැත්තම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා.
භවය නිසා. භවයෙන් සකස් වුනේ උපාදානය නිසා. උපාදානය සකස් වුනේ තණ්හාව නිසා. තණ්හාව හැදුනේ මොකක් නිසාද? විඳීම නිසා. විඳීම සකස් වුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය සකස් වුනේ මෙන්න මේ ආයතන හය නිසා. ආයතන හය සකස් වුනේ නාම රූප නිසා. නාම රූප සකස් වුනේ විඥානය නිසා. විඥානය සකස් වුනේ අවිද්‍යාව නිසා. එහෙමනම් බලන්න මේ භව චක්‍රය සකස් වෙලා තියෙන්නේ ඒකාන්තේ මේ අවිද්‍යාව මූලික කරගෙන. හැබැයි තථාගත ධර්මයේ තියෙන විශේෂත්වය තමයි පින්නතුනි කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එහෙමනම් මේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකෙන්ද කියලා අපි කල්පනා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණ වලින්. එහෙමනම් අවිද්‍යාවට ආහාරය වෙලා තියෙන්නේ මොකද්ද? පංච නීවරණ. පංච නීවරණ කියලා කිව්වහම කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීනමිද්ධ නීවරණය, උද්දච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය. හැබැයි මෙතන නීවරණ පහක් තිබ්බට අභිධර්ම පිටකයේ සඳහන් වන්නේ අට නීවරණාසයුම් කියලා. නීවරණ නාමයෙන් වදාළ ධර්ම අටක් තියෙනවා. දැන් බලන්න මෙතන කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීනය, මිද්ද එතන දෙකක් තියෙනවා. එතන චෛතසික දෙකයි. ඊළඟට උද්දච්ච කුක්කුච්ච එතන චෛතසික දෙකක්. එතකොට 6යි. ඊළඟට විචිකිච්ඡා නීවරණයයි 7යි. ඊළඟට අවිද්‍යාවත් මෙතන නීවරණයක් හැටියට ගන්නවා. ඒ නිසා තමයි අභිධර්මාර්ථ සංග්‍රහය අට නීවරණාසයුම් කියලා සඳහන් වන්නේ. එහෙමනම් පින්නතුනි නීවරණ කියන වචනේ තේරුම පින්නතුල දන්නවනේ. වලක්වනවා කියන එකටයි නීවරණ කියන්නේ. මොනවද වලක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වලක්වන අකුසල ධර්ම වලට කියන නීවරණ කියලා. විශේෂයෙන්ම ධ්‍යාන සිත් ආදී ඇතිවෙන්න ඉඩ දෙන්නේ. දැන් බලන්න ධානාදි වශයෙන් උපජ්ජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා තස්ස උපජ්ජිතුන්න දෙන්ති इति නීවරණානි කියන අටුවා පාඨයෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා. මේ ආලෝකයේ තියෙන තැන අඳුර නැහැ, අඳුර තියෙන තැන ආලෝකේ නැහැ. අන්න ඒ වගේ තමයි නීවරණ යම් සිහිතක තියනවා නම් එතන නිවන ස්පර්ශවන්නේ නැහැ. නිවන යම් කිසි තැනක තියෙනවා නම් එතන නීවරණ නැහැ. එහෙමනම් මේ නීවරණ පහ ගැන අපි මේ වෙලාවේ හැටියට පුංචි අවබෝධයක් ඇති කරගන්න ඕන. කවුරුත් දන්නවද මේ ධර්මයේ කතා කරන යුගයක්? හැමෝම දන්නවා මේ නීවරණ පහේ ස්වභාවය. කාමච්ඡන්ද පංචසු කාමගුණේසු අදිමත්ත රාග සංකාතෝ කාමෝයේව චන්දනට්ඨේන චන්දෝ ചാති කාමච්ඡන්දෝ. කාමය කියලා කියන්නේ මේ පස්කම් බැඳීමේ තියෙන අධික ඇල්ම, රාගය. දැන් බලන්න පින්නතුනි මේ පුතත්ජන සිත මේ රූපාදී අරමුණු වල ඇලී ගැලී තමයි නිරන්තරයෙන්ම පවතින්නේ. අර ඉස්සර කාලේ මිනිස්සු වඳුරන් අල්ලගන්න ඕන වුණාම වඳුරා ගැවසෙන තැනට වඳුරු ලහට කියලා ගම් වර්ගයක් දානවා. අර කොහොල් ලැබුලිය වගේ ඒ වඳුරා එන තැනට මේ ලහට අලවලා තියෙනවා. වඳුරා මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ එක අතකින් මේ කොහොල් ලැබුලිය නැත්තම් මේ ලහටුවට ගහනවා. ඒ අත ඇලෙනවා. ඊළඟට අනිත් අතෙන් ගහනවා, ඒ අතත් ඇලෙනවා. ඊළඟට කකුලෙන් ගහනවා, කකුලත් ඇලෙනවා. අනිත් කකුලෙම ගහනවා, ඒ කකුලත් ඇලෙනවා. අත්පය හතරම ඇලිලා. දැන් කරන්න දෙයක් නැහැ, මූණෙම ගහනවා, මූණත් ඇලෙනවා. අන්න ඒ වගේ කියනවා මේ පුතත්ජන මනස. මේ රූපාදී අරමුණු වල පින්නතුනේ හැම වෙලේම ඇලී ගැලී තමයි පවතින්නේ. හැබැයි එකක් මතක තියාගන්න ඕන, මේ ඇස රූපයට බැඳිලා නැහැ. කන ශබ්දයට බැඳිලාම පවතින්නේ නැහැ. බැඳිලා තියෙනවා නම් අපිට ප්‍රතිපත්ති පුරලා යථාර්ථයේ කරා යන්න පුළුවන් කමක් නැහැ.
හැම කෙනාම මතක තියාගන්න ඕන මේ කෙලස් කියන දේවල් අපට අයිති දේවල් නෙවෙයි. මේ කෙලස් පින්නතුනි බාහිර දේවල්. ඕනම කෙලෙසයක් අයින් කරන්න පුළුවන්. ඕනම කෙලෙසයක් අයින් කරන්න පුළුවන්. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් එහෙමනම් පින්නතුලට මේ කාමත් ඡන්දේ ගැන වෙලා වෙහැටිට තේරෙනවා මේ පංචකාම සම්පත්තිය කෙරෙහි තියෙන අධීක බැඳීමට තමයි පින්නතුනි මෙන්න මේ කාමත් ඡන්දය කියලා කියන්නේ ඊළඟට ව්‍යාපාදේ ව්‍යාපද්‍යති විනස්සති තියේ තේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් අන්න ඒකට කියන ව්‍යාපාදේ කියලා. දැන් බත පිලුණු වුණාම ඒ බතේ කිසිම ස්වභාවයක් නැහෙනි. ප්‍රියභාවයක් නැහෙනි. දැන් පිලුණු වෙච්ච බතක් ආහාරයක්කට සාමාන්‍යයෙන් සතෙක්වත් කැමති නැහැ. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් ක්‍රෝධයෙන් යුක්තව ඉන්නකොට කිසිම ස්වභාවයක් නැහැ, ප්‍රියභාවයක් නැහැ. මුහුණ පුරා මේ ගති ඇති කරන්නේ මෙන්න මේ ව්‍යාපාදේ නිසා. පින්නතුනේ අද කාලේ මිනිස්සු මේක පැෂන් එකටත් කියනවා මට හරියට කේන්ති යනවනේ කියලා. හැබැයි මේක හරි බරපතල දෙයක්. මොකද කේන්තියෙන් ඉන්න වෙලාවක අපි මරණයටපත් වුණොත් කෙලින්ම අපාය. එහෙමනම් මේක නීවරණයක්. මේ ක්‍රෝධේ අනීවරණ අවස්ථාවක් නැහැ. මේක සෑම විටම ධානාදියට ප්‍රතිවිරුද්ධයි. එහෙමනම් මේ ක්‍රෝධේ හටගන්න ආකාරය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. මහණෙනි මේ ක්‍රෝධය හටගන්නේ ඕඩම කෙනෙකුගේ සිතක කාරණා 10ක් නිසා. බලන්න මේ ධර්මයේ තියෙන වටිනාකම. අපි හැමෝටම කේන්ති යන්නේ කරුණු 10ක් නිසා. මොනවද ඒ කරුණු 10? අසවලා මට අවඩක් කළේය කියලා අතීතෙන් හිතනවා. ඊළඟට වර්තමානයෙන් හිතන අවඩක් කරයි කියලා. අනාගතෙමුත් හිතනවා මෙයා මට අවඩක් කරන්නේය කියලා. එතකොට අපිට ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. ඊළඟට තමන්ට නැත්නම් තමන් සමීපම කෙනෙකුට, තමන්ගේ බිරිඳට, ස්වාමියාට, දරුවන්ට, හිතවතෙකුට, තමන් කැමති කෙනෙකුට ඒ විදිහටම අවඩක් කළේය කරයි කරන්නේයයි සිටීමෙන්. කාලත්‍රයෙන් හිතීමෙන් ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. එතකොට 6යි. ඊළඟට තමන්ගේ හතුරෙකුට හිත වැඩක් කළේය කරයි කරන්නේයයි සිටීමෙන් ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. දැන් අපේ හතුරෙකුට කවුරු හරි කෙනෙක් උදව් කරනවට අපි අකමැතිනේ නේද? එතකොට කාලත්‍රයෙන් හිතනකොට මගේ හතුරාට අහවල් කෙනා උදව් කළේය, උදව් කරයි, උදව් කරන්නේය කියලා කාලත්‍රයෙන් හිතනකොට ක්‍රම තුනයි, ඔක්කොම 9යි. ඊළඟට පින්නතුනි අස්ථාන කෝපය එකතු කළාම 10ක් වෙනවා. අස්ථාන කෝපය කියලා කියන්නේ කෝප නොකළ යුතු දේවල් කෙරෙහි කිපෙනවා. පායනකොට සමහර මිනිසු කිපෙනවා. ඊළඟට වැස්සේනකොට අනේ මේ චිරිචිරිය කියලා වැස්ස එක කිපෙනවා. මදුරෙක් ආපුහම කිපෙනවා. වැඩි වුණ නැ පාරේ යනකොට තමන්ගේ කකුලේ ගලක වැදුනොත් ඒ ගල කෙරෙහි කිපෙලා සමහර මිනිස්සු මම දැකලා තියෙන විලුඹෙන් ගහනවා අර ගලට. අර බලන්න මේ අත්තාන කෝපය හැටි. එහෙමනම් මේ ක්‍රෝධේ මැඩපවත්වන්න තියෙන එකම වැඩපිළිවෙල තමයි මෛත්‍රිය, ඉවසීම. එහෙනම් මේ ක්‍රෝධය කියලා කියන්නේ නීවරණයක්. ඊළඟට පින්නතුනි තීන සිතෙහි ඇකිලිච්ච ස්වභාවය, අලස බව, මිද්ද කියලා කියන්නේ චෛත්‍යිකයන්ගේ හැකිලිච්ච ස්වභාවය. මේ ඔක්කොම නීවරණ. උද්දච්ච කියලා කියන්නේ, කුක්කුච්ච කියලා කියන්නේ මේ දෙකම එකම ස්වභාවයක්. ඒ නිසා තමයි එකට දක්වලා තියෙන්නේ හිතේ නොසන්තුන්කම. උද්දච්ච හරියට අර අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ හිත කොයි වෙලේ නොසන්තුන්. කුක්කුච්ච පසුතැවිල්ල. පසුතැවිල්ල කියලා කියන්නේ අනේ මට කුසල් කරගන්න බැරි වුණානේ කියලා පසුතැවෙනවා. අනේ මගේ අතින් අකුසල් සිද්ධ වුණානේ කියලා පසුතැවෙනවා. මේ ඔක්කොම නිවනට ආවරණ. විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන පිළිබඳව තියෙන සැකය. සැකය කොහොමත් හොඳ නැහැ. මේ තථාගතයන් වහන්සේ ධර්මයේ මහා සංඝයා ආදී මේවා පිළිබඳව, මේ බුද්ධ ආදී අටතැන පිළිබඳව තියෙන සැකයට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එහෙමනම්
මේ අවිද්‍යාව පෝෂණය උනේ ඒකට ආහාරය උනේ මෙන්න මේ පංච නීවරණ. ඒතර පින්නතුනි පංච නීවරණක් ඉබේ හටගත් දෙයක් නෙවෙයි. පංච නීවරණ පෝෂණය උනේ ත්‍රිවිධ දුස්චරිතින්. කයෙන් වැරදි කරනකොට, වචනයෙන් වැරදි කරනකොට, සිතින් වැරදි කරනකොට මේක තමයි පංච නීවරණ පෝෂණය වෙන්න ආහාරය උනේ. එහෙනම් පංච නීවරණ ඉබේ හටගත් එකක් නෙවෙයි. උඩින් පහත් වෙච්ච එකක් නෙවෙයි පංච නීවරණ වලට ආහාරය උනේ ත්‍රිවිධ දුස්චරිතේ. ත්‍රිවිධ දුස්චරිතේට ආහාරය උනේ මොකද්ද? ත්‍රිවිධ දුස්චරිතේට ආහාරය උනේ ඉන්ද්‍රිය අසංවරේ. ඇස අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, කය අසංවරයි, සිතත් අසංවරයි. මෙන්න මේ ඉන්ද්‍රිය අසංවරේ තමයි ත්‍රිවිධ දුස්චරිතේට ආහාරය උනේ. ඊළඟට ඉන්ද්‍රිය අසංවරයත් ඉබේ හටගත් එකක් නෙවෙයි, ඒකත් යමකින් පෝෂණය වෙනවා. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය උනේ අසත්‍ය අසම්පජඤ්ඤ. සිහියත් නැ, නුවණත් නැ. සිහි නුවණ දෙක නැති වෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. දැන් බලන්න කෙනෙක් සාමාන්‍යයෙන් අපි විවාහාරයේ කියනවනේ. දැන් කෙනෙක් අපිලිවෙලට ඇඳුමක් ඇඳගෙන ගියොත් මිනිස්සු කියනවනේ මෙයාට මේ සිහියක් නැති දන්නේ මේ වඳින්ද. ඔළුවක් නැද්ද දන්නේ අඳින්නේ කියලා සාමාන්‍ය භාෂාවෙමුත් කියනවනේ. අන්න බලන්න ඉන්ද්‍රිය අසංවරයට ආහාරය වෙන්නේ සිහියයි නුවණයි නැතිකම. අසත්‍ය අසම්පජඤ්ඤ. අසත්‍ය අසම්පජඤ්ඤයත් ඉබේ හටගත් එකක් නෙවෙයි, ඒකත් යමකින් පෝෂණය වෙනවා. අසත්‍ය අසම්පජඤ්ඤයේ පෝෂණය වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මගේ සර්වඥතා ඥාණයෙන් මම දකින භයානකම දේ තමයි මේ අයෝනිසෝ මනසිකාරය. එහෙමනම් දැනට පින්නතුල්ලාහු මතක තියාගන්න මේ දේශනාව අවසානයේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් අපි කෙටියෙන් පින්නතුලට කියලා දෙනවා. එහෙමනම් අසත්‍ය අසම්පජඤ්ඤයට ආහාරය උනේ මොකද්ද? මේ භයානක වූ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ තිබුණාම තමයි ඔය ආනන්තරීය පාප කර්ම ඉඳලා සෑම අකුසලයක්ම සිද්ධ කරන්නේ, සිද්ධ වෙන්නේ මෙන්න මේ අයෝනිසෝ මනසිකාරය නිසා. නොමගින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරයත් යමකින් පෝෂණය වෙනවා. අයෝනිසෝ මනසිකාරයේ පෝෂණය වෙන්නේ මොකෙන්ද? අසද්ධාවෙන්. සද්ධාව නැහැ. සද්ධාව නැති වෙනකොට අයෝනිසෝ මනසිකාරය හොඳට වැඩිනවා. අසද්ධාව පෝෂණය වෙන්නේ අසද්ධර්ම ශ්‍රවණයෙන්. අසද්ධර්ම ශ්‍රවණයෙන් තමයි අසද්ධාව පෝෂණය වෙන්නේ. අසද්ධර්ම ශ්‍රවණය පෝෂණය වෙන්නේ මොකෙන්ද? අසත්පුරුෂ ආශ්‍රයෙන්. එහෙමනම් බලන්න පින්නතුනි, අසත්පුරුෂ ආශ්‍රය නිසා සම්පූර්ණයෙන්ම මේ සසර ගමන දීර්ඝ ගමනක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා. කන්දක් උඩට මහා වර්ෂාපතනයක් ඇදහැළුණාම ඉතින් දැන් මේ කන්ද උඩ තියෙන මේ වතුර ටික පහළට ගලාගෙන ගලාගෙන යනවා. ඉතින් ගලාගෙන යනකොට පින්නතුනි පුංචි පුංචි වලවල් වගේ ඒවා පිරෙනවා. ඇලවල් වගේ ඒවා පිරීලා ඊළඟට ගංගාවලට ගිහිල්ලා මේක මහා මුහුදට ගලා යනවා. අන්න ඒ වගේ තමයි අසත්පුරුෂ ආශ්‍රය එම් පිරෙනකොට, අසත්පුරුෂ ආශ්‍රය ලැබෙනකොට එයා පෝෂණය වෙන්නේ, එයා වැඩෙන්නේ මොන වගේද? අසත් ධර්ම ශ්‍රවණයෙන් වැඩෙනවා, අසද්ධාවෙන් වැඩෙනවා. ඉතින් ඔය විදිහට පින්නතුනි මේ සසර ගමන හොඳට පෝෂණය වෙනවා. ඊළඟට මේක විශේෂයෙන්ම මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ පැත්ත අපි හොඳට මතක තියාගන්න ඕන. තථාගතයන් වහන්සේ වදාරනවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. විශේෂයෙන්ම දැන් අපේ ඒකායන පරමාර්ථයේ නිවන සාක්ෂාත් කර ගැනීමනි, විජ්ජහා විමුක්ති. දැන් කෙනෙකුට නිවන් සැප ලැබේවා කියලා කිව්වත් ඉබේටම සාදු කියවෙනවා. ඒ තරම් අපේ අයට මේ නිවන ප්‍රියයි. නමුත් පින්නතුනි නිවන මොකද්ද කියලා ඇහුවොත් කියාගන්න බෑ. ඒක වෙනම කතාවක්. හැබැයි නිවන් සැප ලැබේවා කිව්වොත් වැඩක් කර කර හිටිය කෙනෙක් උනත්, බණ ඇහුවේ නැති කෙනෙක් උනත් සාදු කියලා කියනවා. ඒ තරම් ප්‍රියයි. හැබැයි නිවන විස්තර කරගෙන යනකොට
නිවන් දැක්කහම උපදින්නේ නැහැ කියලා කිව්වහම ඔන්න ටිකක් මුණ සවුත් වෙනවා. අපේ අයට ඕන වෙලා තියෙන නිවන් දකින්නත් ඕන සසර උපදින්නත් ඕන. පින්තුනේ එහෙම කවදාවත් වෙන්නේ නැහැ. මේ නිවන අපි හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් අපිට මේ විඥා විමුක්ති කියන නිවන සාක්ෂාත් කරගන්න සත්ත බොජ්ජංග වැඩෙන්න ඕන. සත්ත බොජ්ජංග වැඩෙනුත් තමයි නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. සත්ත බොජ්ජංග වැඩෙන්න නම් සතර සතිපට්ඨාන වැඩෙන්න ඕන. සතර සතිපට්ඨාන වැඩෙන්න නම් ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න ඕන. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරන්න ඕන. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරන්න නම් ඉන්ද්‍රිය සංවර වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර වෙන්න නම් සති සම්පජඤ්ඤ වැඩෙන්න ඕන. සති සම්පජඤ්ඤ වැඩෙන්න තන් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය හදාගන්න සද්ධාව හොඳට තියෙන්න ඕන. සද්ධාව හොඳට තියෙන්න නම් හොඳට බණ අහන්න ඕන. බණ අහන්න අවශ්‍ය නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන. එහෙනම් අපි දැන් එකින් එකට මේ කාරණා ගැන බොහොම අවධානය ටිකක් යොමු කරමු. කාලය පමණින් අපි මේ දේවල් තේරුම් ගන්න මහන්සි ගමු. දැන් බලන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැති වුණොත් පින්නතුනි එතනින් එහාට ගමනක් තියෙනවා කියලා කියන්න අමාරුයි. මොකද කල්යාණ මිත්‍රයා නිසානේ අපට ශ්‍රී සද්ධර්මයේ ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයා නිසා වෙන දේවල් ලැබෙන්නත් පුළුවන් ආමිස වශයෙන්. නමුත් කල්යාණ මිත්‍රයා නිසා ප්‍රධාන වශයෙන් අපට ලැබෙන්නේ ශ්‍රී සද්ධර්මය. දැන් බලන්න සමහර අම්මලා මට කියලා තියෙනවා, අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර මන් ධර්මයට ලැබි නැහැ, මගේ යාළුවෙක් මට මේ බණක් තියෙනවා අහන්න යන් කියලා කිව්වා. නමුත් මං හරියම කැමති නෑ බණ අහන්න යන්න. නමුත් යාළුවාගේ හිත රිද්දන්න බැරි නිසා මං ඒ බණ අහන්න ගියා. ඉතින් බණ අහන්න ගියාම මට ඒ ධර්මයේ හොඳට හිතට වැදුනා. මගේ යාළුවා ඒක පටිගත කරගෙන තිබුණා. මං ඒකත් ගෙන්නගෙන ඇහුවා. ඒක තමයි මම මේ ධර්මයට ප්‍රවේශ වෙන්න මූලිකම අවස්ථාව. ස්වාමීන් වහන්ස මම බොහොම නිහතමානීව මේ කියන්නේ. ඒ මාව එක්කරගෙන ගිය යාළුවාට වඩා ගොඩාක් ඉස්සරහට මම මේ ධර්මයේ තුල දැන් ගිහිල්ලා තියෙනවා. මම මේ විදියට භාවනා කරනවා. මේ විදියට මාස ගණන් ගිහිල්ලා භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මං සූත්‍ර පිටක ඉගෙන ගත්තා, අභිධර්ම පිටක ඉගෙන ගත්තා. ධර්ම ඉගෙන ගන්න තියෙන ගොඩාක් දේවල් මං දැන් ඉගෙන ගත්තා. හැබැයි මගේ යාළුවාට ඒ තරම් දුරට යන්න බැරි වුණා. මම මේ කියන්නේ නිහතමානීව. හැබැයි ස්වාමින් වහන්ස මට හැම වෙලේම මගේ කල්යාණ මිත්‍රයා මතක් වෙනවා. බලන්න පින්නතුනි, කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්තම් අපට මේ ගමන යන්න බෑ. පින්නතුල අහලා තියෙනවා කාශ්‍යප බුද්ධ ශාසනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර අවදී ජෝතිපාල කියලා මානවකෙක් කියලා ඉපදුනා. එයාගේ නම ජෝතිපාල. මෙයාට යාළුවෙක් හිටියා ගටිකාර කියලා. දෙන්න බොහෝම මිත්‍රයි. හැබැයි ගටිකාර අඩු කුලේ, ජෝතිපාල උසස් කුලේ. ඉන්දියානු සමාජයේ මේ කුලවේදේ අදටත් ලොකුවට තියෙන දෙයක්. ඉතින් මේ දෙන්න කොච්චර යාළු වුණත් නාන්න එහෙම ගියාම ජෝතිපාල නාන්නේ ගංගක උඩහවලේ, ගටිකාර නාන්නේ පහළවලේ. මොකද මේ කුලභේදය නිසා. හැබැයි දෙන්න යාළුවෝ. දවසක් ගටිකාර ගමනක් යනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. තවත් පිරිසක් බණ අහනව, ගටිකාරත් ටිකක් ලං වෙලා බණ ඇහුවා. ලොකු පැහැදීමක් ඇති වුණා. පැහැදීමක් ඇති වෙලා අනේ මගේ යාළුවාටත් මේක කියන්න ඕන. ඉතින් ජෝතිපාලට ඇවිල්ලා කිව්වා, අද මට හම්බුණා ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන කෙනෙක්. අපි යමු කිව්වා ඒ ශ්‍රමණයන් වහන්සේ දකින්න. ඒ වෙලාවේ පින්නතුනි ජෝතිපාල කියන මට බෑ කියලා. මට ওই ශ්‍රමණයව දකින්න යන්න බෑ කිව්වා. දැන් බලන්න මේ සසරේ තියෙන භයානකකම. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා 26 නමකගෙන් නියත විවරණ අරන් තිනවා මේ මහා භද්‍ර කල්පයෙන් බුදු වෙනවා කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු වෙන්නේ මේ බෝසතාණන් වහන්සේ. නමුත්
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න බෑ කිව්වා. ඒක තමයි සසරේ ස්වභාවය. ඉතින් දෙවෙනි වතාවටත් ඒත් බෑ කිව්වා. තුන්වෙනි පාරත් කිව්වා ඒත් බෑ කිව්වා. ඒ වෙලාවේ ගටිකාර කොණ්ඩෙන් ඇදලා කිව්වා යමං කියලා. ඒ වෙලාවේ ජෝතිපාල කල්පනා කළා මම නාන වලේවත් නාන්නේ නැති මිනිහා. අද මගේ කොණ්ඩෙන් අදින්න මෙයාට කොහොමද හයියක් ආවේ? යන්න ඕන ඔය සමණයන් වහන්සේ බලන්න කියලා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගටිකාරත් එක්ක මේ බෝසතාණන් වහන්සේ ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ධර්ම දේශනාව හමාර වෙනකොට පුදුම පැහැදීමක් ඇති කරගෙන ජෝතිපාල පැවිදි වෙන්න තීරණය කළා. ඉතින් පැවිදි වුණා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගත්තා මේ මහා භද්‍ර කල්පේම ගෞතම නමින් බුදු වෙනවා කියලා. බලන්න පින්නතුනි, කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන්නේ ශ්‍රී සද්ධර්මය. විශේෂයෙන්ම අපට ලැබෙන්නේ ශ්‍රී සද්ධර්මය. ඒතර කල්යාණ මිත්‍රයාගෙන් අපට ලැබෙන වටිනාම දේ. එතකොට සද්ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? පින්නතුනි, සද්ධර්මය නිසා අපට ලැබෙන්නේ සද්ධාව. මේ සද්ධර්මය කල්ප කෝටි සත සහස් ගණනකින් ලැබෙන උතුම් අවස්ථාවක්. අද අපේ පින්නතුන්ලාට ඕන අවස්ථාවක බණක් අහන්න ලැබිලා තියෙනවා. ඒ ධර්මයේ තියෙන සුලබත්වය නෙවෙයි, ඒක අපේ පින. මේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා මේ වගේ ධර්මයේ කතා කරන යුගයක අපි ඉන්න නිසා තමයි අපට මේ බණ අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. දැන් බලන්න, මේ බුද්ධ ශාසනේ සරියුත් මහා රහතන් වහන්සේගේ ඉඳලා අනිත් සෑම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගත්තේ අනුන්ගෙන් අහලමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි තමන්ගේම ඥාණයෙන් මේ ධර්මය අල්ලගත්තේ, මේ ධර්මය අවබෝධ කරගත්තේ. අනිත් සෑම කෙනෙක්ම පින්නතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ අනුන්ගේ ඇසීමෙන්මයි. එහෙමනම් මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒක අපි හොඳට හිතට ගන්න ඕන දෙයක්. එහෙමනම් පින්නතුනි, කල්යාණ මිත්‍රයා නිසා අපට මේ ශ්‍රී සද්ධර්මය ලැබෙනවා. සද්ධර්මය නිසා අපට ලැබෙන්නේ මොකද්ද? සද්ධර්මය නිසා තමයි අපට සද්ධාව ලැබෙන්නේ. සද්ධාව දිනු වෙන්නේ නැහැ කවදාකවත් බනහන් නැතුව. හොඳට කල්පනා කරලා බලන්න. එහෙමනම් මේ සද්ධාව දිනු කරගන්නට අපි බණ අහන්නම ඕන. සද්ධාව කියන එකේ තේරුම මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයටනි සද්ධාව කියලා කියන්නේ. එහෙමනම් ඒ ප්‍රසාදේ නැති වුණොත් අපිට යථාර්ථයට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ ප්‍රසාදේ ඇති කරගන්නට දවසකට අඩුම ගානේ බණ දෙකක්වත් අපි අහන්න ඕන. නිවර්දි ධර්මය, බුද්ධ වචනය අනිවාර්යෙන්ම අපි බොහෝම සද්ධාවෙන් ශ්‍රවණය කරන්නට ඕන. එතකොට තමයි තව තවත් මේ සද්ධාව දිනු වෙන්නේ. කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබෙනවා. ධර්මය නිසා මොකද්ද ලැබෙන්නේ? සද්ධාව දිනු වෙනවා. පින්නතුනි, සද්ධාවෙන් පෙඟෙන්නේ නැතුව, සද්ධාවෙන් දිනු වෙන්නේ නැතුව අපිට යථාර්ථය කරා යන්න බෑමයි. ඒකයි සද්ධා බීජං කියලා වදාලේ. බීජයක් නැතුව පැලයක් හැදෙන්නේ නෑනේ. පැලයක් හැදෙන්න නම් බීජයක් තියෙන්න ඕන. ඒ බීජය තමයි සද්ධාව. මේ සද්ධාව දිනු වුණාට පස්සේ පින්නතුනි හොඳට දන් දෙන්න පුළුවන්. හොඳට සිල් රකින්න පුළුවන්. හොඳට භාවනා කරන්න පුළුවන්. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුල තියෙන සෑම පින්කමක්ම ඉතාම හොඳින් කරන්නට අත්‍යවශ්‍ය දේ තමයි මේ සද්ධාව. දැන් බලන්න මේ පින්නතුන්ලා පනහන ධර්ම දේශනා කරන සෑම දේශකයන් වහන්සේ නමක්ම පින්නතුන්ලා ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? සද්ධාවන්ත පින්නතුනි කියලා. ඇයි ඒ හැම ස්වාමින් වහන්සේ නමක්ම මේ අත්තු සද්ධාවන්ත පින්නතුනි කියලා ආමන්ත්‍රණය කරන්න? අපි හිතුවේ නෑ නේද? ඒ කියන්නේ සද්ධාව නැතුව
මොනම දෙයක්වත් කරන්න බැරි නිසා. ඒකයි ස්වාමීන් වහන්සේලා මේ අත්තන්ට සද්ධාව තිබුණත් නැතත් සද්ධාවන්ත පින්නතුණී කියලා ආමන්ත්‍රණය කරන්න. මේක අත්‍යවශ්‍ය දෙයක් නිසා. ඒ නිසා පින්නතුණී මේ සද්ධාව දිනු වෙන්න නම් හොඳට බණ අහන්න ඕන. ඒකනේ මේකට පරතෝගෝස ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ එහෙමනම් දැන් කල්යාණ මිත්‍රයා නිසා ධර්මයේ ලැබුණ ධර්මයේ නිසා සද්ධාව ලැබුණා. සද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? සද්ධාව නිසා අපට ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් පින්නතුලට මතකයි මිට කලින් මම පින්නතුලට කිව්වා අයෝනිසෝ මනසිකාරය ගැන. දැන් යෝනිසෝ මනසිකාරය ගැන දැන් කියනවා. එහෙනම් මේ අවස්ථාව හොඳයි. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙකම පැහැදිලි කරලා දෙන්නට. මතක තියාගන්න සරුවත්ඥන් වහන්සේ වදාරනවා මගේ බුදු නුවණින් දකින භයානකම දේ තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ සරුවත්ඥතා ඥාණයෙන් දකින වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට භයානක වෙනවා යන්නේ දුනොත්, අයන්නේ දුන් නැත්තම් වටිනාම දේ බවට පත් වෙනවා. එහෙමනම් යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් අපි තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් ගන්නට මම පින්නතුලට පුංචි දේශනාවක් මතක් කරන්නම්. තාන කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ එකම කාරණේ හතර ආකාරයකට විග්‍රහ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෝකේ කටයුත්තක් තිබෙනවා කරන්නට. ඒ කටයුත්ත කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. මොනවා හරි වැඩක් තියෙනවා. ඒ වැඩේ කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයටයි වැටෙන්නේ. දෙවැනි එක කරන්න අමාරුයි. නමුත් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. තුන්වැනි එක කරන්න පහසුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. හතරවැනි එක කරන්න පහසුයි. කිරීමෙන් අර්ථයක්ම සිද්ධ වෙනවා. දැන් මේකම කාරණේ හතර ආකාරයකට කියවෙනවා. දැන් මම මේක මතක් කළේ මේ තුලින් පුළුවන් යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් තේරුම් ගන්න. පින්නතුනේ දැන් පළවෙනි එක බලන්න. කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් හොරකම පරදාර සේවනේ මේවා කරන්න අමාරුයිනේ. ඒ වෙලාවට තුවාලයක් කහන වගේ ආස්වාදයක් ලැබුණත් ඒකින් විපාක වශයෙන් ඉතින් දිව්‍ය ලෝකයක් නැහැනේ. අර බලන්න කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. තව සමහර දේවල් තියෙනවා කරන්න අමාරුයි. කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් පින්නතුනේ අපිට කවුරු හරි කරදර කරනවා. නිතරම අපව අපහසුතාවයට ලක් කරනවා. හැබැයි ඉවසීමෙන් ඒව විඳරා ගන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. දැන් බලන්න අපේ සාන්තිවාදී බෝසතාණන් වහන්සේ මොනතරම් දේවල් ඉවසුවාද? එහෙම ඉවසුවේ නැත්නම් අද අපට බුදු කෙනෙක් ඉඳීද? අන්න බලන්න කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් හැදෙන විදිය. කරන්න පහසුයි. නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් කෙනෙකුට මත් වතුර බෝතලයක් ගෙනලා බොන්න බැරි කමක් නැහැනේ. සල්ලි තියෙනවා නම් කරන්න ලොකු අමාරුවක් නැහැ. හැබැයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඊළඟට පින්නතුනේ කරන්නත් පහසුයි. කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. ඔන්න කරුණු හතර. ඒ කරන්නත් පහසුයි. කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ දැන් සද්ධාව තියෙනවා නම් කෙනෙකුට බණක් අහන්න පුළුවන්. දානයක් දෙන්න පුළුවන්. ඒකෙන් අර්ථයක් සිද්ධ වෙනවනේ. දැන් පින්නතුලට දැන් මේ කරුණු හතර පැහැදිලි. එතකොට අපි සෑම වැඩක් කිරීමට ප්‍රථමයෙන්ම ඒක දෙපැත්ත හිතන්න ඕන. කියන්නේ මම මේ කරන්න යන වැඩේ අර්ථවත් එකක්ද අනර්ථවත් එකක්ද? මේක කිරීමෙන් යහපතක් සැලසෙනවද අයහපතක් සැලසෙනවද? මෙන්න මේ විදිහට කල්පනා කරලා අනර්ථේ බැහැර කරමින් අර්ථේ ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් මේක තවත් ටිකක් තේරුම් ගන්නවා නම් දැන් අපි මේ කයෙන් වැඩ කරනවා. කටින් කතා කරනවා. සිතින් හිතනවා. දැන් අපි වචනේ ගමු. දැන් වචනයෙන් පින්නතුනේ මොනවා හරි දෙයක් අපි කතා කරනවා. කතා කරනකොට හිතට හිතිච්ච දේ ඔහේ කියලා දානවා. අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා.
ඒ කියන්නේ ඒක අර්ථය මෙනෙහි කරන්නෙත් නෑ අනර්ථය මෙනෙහි කරන්නෙත් නෑ හිතට එන විදියට ඔහේ කියලා දානවා. අන්න ඒකට තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් බලන්න අයෝනිසෝ මනසිකාරය නිසා බොරු කියවෙන්න පුළුවන්. කේලාම් කියවෙන්න පුළුවන් පරුස වචන කියවෙන්න පුළුවන් හිස් වචන කියවෙන්න පුළුවන්. ඇයියා හිතන්නේ නෑ නී වචනේ පිළිබඳව. නමුත් කෙනෙක් වචනයක් එළියට දාන්න කලින් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? මම මේ කියන්න යන වචනේ කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? මේක කුසල්ද මේක අකුසල්ද? මෙන්න මේ විදිහට මෙනෙහි කරලා අනර්ථේ බැහැර කරමින් අර්ථේ ළඟා කර ගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි කොටිම්ම කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් ඔය අපේ පැරැන්නු කියන්නේ උපාය දන්නු අපාය නොවැටේ කියලා. අන්න ඕකට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන්. එහෙමනම් බලන්න අපට මේ යෝනිසෝ මනසිකාරයේ හදාගන්න ලැබෙන්නේ මෙන්න මේ සද්ධාව තිබුණොත්. සද්ධාව නිසා අපට යෝනිසෝ මනසිකාරය ලැබෙනවා. යෝනිසෝ මනසිකාරය නිසා මොකද්ද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජඤ්ඤ දෙක දිනු වෙනවා. සිහියයි නුවණයි. සිහි නුවණ දෙක වැඩෙන්නේ පින්නතුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය නිසා. පින්නතුනි මේ සිහියයි නුවණයි දෙක ගැන කතා කරනකොට තථාගත ධර්මයේ තුල විශේෂම අවධානයක් යොමු වෙන්න ඕන තැනක් තමයි මේ සති සම්පජඤ්ඤ. දැන් පින්නතුල දන්නවා නිවන් දකින්න දොරටු පහක් තියෙනවානේ. බණ කීම, බණ ඇසීම, ධර්ම සාකච්ඡාව, ධර්මයේ සත්‍යයනා කිරීම, භාවනාව. එhmenam භාවනාව ප්‍රධාන වශයෙන් නිවන් දොරටුවක්. අපි භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ? භාවනා කරනවා කියලා කරන්නේ ඇත්තටම සිහිය දියුණු කරන එක. සිහිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අනිත් සියල්ලම තියෙනවා. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ වෙන කිසි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. සිහිය ගැනයි කතා කරන්නේ. සිහිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අවබෝධයේ කාන්තේම තියෙනවා. එහෙමනම් බලන්න නිවනට අත්‍යවශ්‍ය කරන මේ සති සම්පජඤ්ඤ දෙක සිහියයි නුවණයි දෙක වැඩෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය තිබුණොත්. එහෙමනම් සිහි නුවණ දෙක නිසා අපට මොනවද ලැබෙන්නේ? සිහි නුවණ දෙක නිසා පින්නතුනි අපට ලැබෙන්නේ ඉන්ද්‍රිය සංවරය. සිහියයි නුවණයි තියෙනකොට ඇහ සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, ඇත්තටම සිතත් සංවරයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ චක්කුණා සංවරෝ සාදු. මේ ඇහ සංවර කර ගැනීම බොහෝම වටිනවා. ඒ වගේම අනිත් ඉන්ද්‍රියන් සංවර කර ගැනීම ඉතාම වටිනවා. ඒකට කියන ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය තමයි නිවන් දකින්න අත්‍යවශ්‍යම සීලය. එහෙමනම් බලන්න මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට සිහි නුවණ දෙක වැඩෙන්න ඕන. එහෙමනම් ඉන්ද්‍රිය සංවරය ඇති වුණා කියලා කියන්නේ පින්නතුනි සුසිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. අපායේ දොරවහන් දෙක ලොකු උපකාරයක් වෙනවා. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා ඉන්ද්‍රිය සංවරය නිසා අපට ලොකු සැනසෙල්ලක් ලැබෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය හදාගන්න ලැබුණේ සිහියයි නෝනයි දෙක නිසා. ඉන්ද්‍රිය සංවරය නිසා අපට මොකද්ද ලැබෙන්නේ? ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි සිල්වත් වෙනවා. ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ කරන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එයා කයෙන් වැරදි කරන්නේ, වචනෙන් වැරදි කරන්නේ, හිතින් වැරදි කරන්නේ. මොකද ඉන්ද්‍රිය සංවරයි. අචකරණාසේ දිව ශරීරයේ මනස කියන මේ ඔක්කොම සංවරයි. සංවර වෙනකොටම ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ ආ සීලවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට මොකද වෙන්නේ? සිල්වත් වෙනකොට අපට මොනවද ලැබෙන්නේ? සීලවන්ත කෙනාට පින්නතුනි සතර සතිපට්ඨාන වැඩෙනවා. ඔන්න බලන්න වැඩි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨාන වැඩෙන්නේ සීලවන්ත වුණොත්. දැන් සමහරු පින්නතුනි කිසියම් සීලයක් නැහැ, සද්ධාාවක් නැහැ,
දානයක්වත් දෙන්නේ නැහැ. හැබැයි ලොකුවට ඇවිල්ලා කියනවා මං දැන් සතර සතිපට්ඨානෙනි වඩන්නේ. පින්නතුනේ එක වචනයක් විතරයි. වැඩෙන සතිපට්ඨානයක් නැහැ. මේ තථාගත ධර්මයේ පින්නතුනේ පියවරෙන් පියවරට ඉස්සරහට යන එකක්. එහෙම නැතුව නිකාං උඩින් පහත් වෙලා මං සතිපට්ඨාන වඩනවා මං බොජ්ජංග ධර්ම පුරුදු කරනවා. මම දැන් පටිච්චසමුප්පාදයයි නිතර මෙනෙහි කරන්නේ කියලා කිව්වට ඒක වචන මාත්‍රයක් පමණයි. එහෙමනම් බලන්න හොඳට සීලවන්ත වෙනකොට නිහතමානී වෙනකොට තමයි පින්නතුනේ සුසිල්වත් බව ඇති වෙනකොට තමයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සතර සතිපට්ඨාන වැඩෙනවා කියලා කියන්නේ ඒක දැන් නිවනට බොහොම සමීප දෙයක්. සතර සතිපට්ඨාන හරියට වැඩුවොත් බුදුරජාණන් වහන්සේ වදාළේ දින 7කින් උනත් කෙනෙකුට මාර්ගඵල ලබන්න පුළුවන්. ධර්මයේ පින්නතුනි වෙන කොතනකවත් එහෙම නැහැ. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මහණෙනි මගේ දරුවනේ නුඹලා මේ සතර සතිපට්ඨාන හරියට වඩනවා නම් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන්. එහෙමනම් මෙතන තියෙන සම්පූර්ණේම සතිය. හැබැයි මේ සතිපට්ඨාන වඩනවා කියලා කියන්නේ ඒ වෙනකොට ගොඩාක් දේවල් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් ඒ ත්‍රිවිධ සුචරිතයේ සම්පූර්ණ වුණොත් සතර සතිපට්ඨානේ කාන්තින් වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩුණොත් මොනවද වැඩෙන්නේ? සතර සතිපට්ඨාන ලැබෙනකොට සත්ත බොජ්ජංග ධර්ම දිනු වෙනවා. බලන්න මේ බොජ්ජංග ධර්ම දිනු වෙන්නේ පින්නතුනි සති සම්බොජ්ජංගේ ඉඳලා උපේක්ඛා සම්බොජ්ජංගේ දක්වා මේ බොජ්ජංග ධර්ම හත දිනු වෙන්නේ සතර සතිපට්ඨාන වැඩුණොත්. බොජ්ජංග කියලා කියන්නේ බෝධිඅංග. නිවන් දකින්න අත්‍යවශ්‍ය දේවල්. ඒතර බොජ්ජංග ධර්ම වැඩුණොත් විජ්ජා විමුක්ති කියන අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න මේ නිවන සාක්ෂාත් කර ගන්නට අපිට අත්‍යවශ්‍ය දේ තමයි මේ බොජ්ජංග ධර්ම. දැන් අපි ආයේ මුලට ගියොත් දැන් බලන්න කල්යාණ මිත්‍රයෙක් නැත්තම් අපිට ධර්මයක් අහන්න හම්බෙන්නේ නැහැ. ධර්මයක් අහන්න නැත්තම් අපට සද්ධාාවක් වඩා ගන්න ලැබෙන්නේ නැහැ. සද්ධාාවක් දිනුනේ නැත්තම් යෝනිසෝ මනසිකාරේ හදා ගන්න හම්බෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරේ වැඩුන් නැත්තම් සීනුවන දෙක හැදෙන්නේ නැහැ. සීනුවන දෙක හැදෙන්නේ නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැතුව සිල්වත් වෙන්න බෑ. සීලවන්තකමක් නැත්තම් සතිපට්ඨාන වැඩෙන්නේ නැහැ. සතිපට්ඨාන වැඩෙන්නේ නැත්තම් බොජ්ජංග වැඩෙන්නේ නැහැ. බොජ්ජංග වැඩෙන්නේ නැත්තම් පින්නතුනේ නිවනක් අපිට හිතන්නවත් බෑ. එහෙමනම් මේ නිවන සාක්ෂාත් කරගන්න බුද්ධංග වැඩෙන්න ඕන, සතර සතිපට්ඨාන වැඩෙන්න ඕන, සීලවන්තකම හදාගන්න ඕන, ඉන්ද්‍රිය සංවර වෙන්නට ඕන, ඊළඟට පින්නතුනේ සිහිනුවන දෙක වැඩෙන්න ඕන, යෝනිසෝ මනසිකාරය හදාගන්න ඕන, සද්ධාව දිනු කරගන්න ඕන, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන, කල්යාණ මිත්‍ර සම්පත්තිය සපුරා ගන්නට ඕන. අපිට හැමදාම බණ අහනකොට කල්යාණ මිත්‍රයා ගැන අහලා අහලා ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරන එකට කියන සුගතෝ වාදේ කියලා. ඒකේ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුල්ලබෝ සත්පුරුෂ සංසේවෝ. දවසට දෙවතාවක් මහා ප්‍රඥාවක් කියන සැරියුත් මුගලන් ආනන්ද කාච්චපාදී මහා සංඝ තලයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේක මතක් කරනවා. මට හිතෙන්නේ නම් අපි වගේ අයට තප්පරෙන් තප්පරේ ඇහෙන්න ඕන කල්යාණ මිත්‍රයා දුර්ලභයි කියලා. එහෙමනම් කල්යාණ මිත්‍රයෙක් නැත්තම් පින්නතුනේ මොනම දෙයක්වත් කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් මගේ ජීවිතේ ගත්තොත් මගේ ජීවිතේ මං ආපස්සට ගිහිල්ලා බැලුවොත් අද මම මෙතන ඉන්නේ කල්යාණ මිත්‍රයෙක් හම්බිච්ච නිසා. අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණා නම් අද මට මෙතන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ ඔයත්තන්ගේ ජීවිතත් එහෙමයි. එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ යන ධර්ම ගමන පියවරෙන් පියවර සාර්ථක කර ගන්නට මේ දේශනාවත් ජීවයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය
සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට පෙනේවා දෙවියන්ටත් මේ පින් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නමින් මිය පරලෝකීය සියලුම සංසාරගත ඥාතීන්ට මේ කුසල් පෙනේවා සියලුම ඥාතීන්ට මේ කුසල් නිවන් පිණස වේවා කියලා ඥාතීන්ට පින් දෙමු. ඒ වගේම අවීචියේ පටන් බවාග්‍රේම දක්වා වෙසෙන සියලුම සත්ත ප්‍රජාවට මේ කුසල් පෙනේවා සියලුම සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සෑමට පින් දෙමු. අවසාන වශයෙන් අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාත්සාත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සිරස FM ධර්මාසනිය වැඩම කොට වදාළ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. හෙට ධර්මාසනයට වැඩම කරන්නේ පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. ලබන බදාදා පූජ්‍යපාද කිරුළපන ධම්ම විජය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේත් ලබන බ්‍රහස්පතින්දා පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේත් හරබර දම් දෙසුම් ධර්මාසනයෙන් ශ්‍රවණය කරන්න. හැම දිනකම සවස 6 සිට සිරස FM නමස්කාරය ශ්‍රවණය කොට බුදු ගුණ වඩන්න. බුදු ගුණ බලයෙන් සියලු කරදර දුක් සෝසුසුම් දුරු කර ගන්න. ඔබ හැමට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය.